ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. මේ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හවස දෙකෙන් පමණ පස්සේ තැනින් තැන වැසියෝගේ ගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම වයඹ පළාතෙත් උතුරු මැද පළාතෙත් මන්නාරම වවුනියාව සහ මුලතිව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසියෝගේ ගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් උත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදුබඩ තීරයේ උදේ කාලයේ වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ මහ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ දිනවල මේ වැසි සමග තාවකාලික තද සුළං අකුණු අනතුරු ඇති වෙන්න ඒ වෑන් වැලකීමේ පියවර ගන්න කියලා. මේ දිනවල උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අධික මට්ටමක අවධානය යොමු කළ යුතු මට්ටමක තියෙනවා. විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර ඌව ඒ වගේම වයඹ වගේ පළාත්වලත් ඒ වගේම දිවෙන සෙසු ප්‍රදේශවලත් උෂ්ණත්වය ඉහළගේක පවතිනවා. ඒ නිසා මහ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් එලිමහන් වැඩපිම්වල ඉන්න එක දවල් කාලයේ තරමක් අවම කරගනිමින් මේකට මුහුණ දෙන්න කියලා. දිවෙන වටා මුහුදේ කාලගුණය සැලකුවාම උත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළ ටොප් වෙනවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝගේ ගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදේ රළෙහි උස මීටර 2-2.5ක් වගේ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට මේ හැකියාවක් තියෙනවා. ඒ ගැන අවධානය දෙන්න කියලා තමයි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවෙන වටා සුළං හමන්නේ නිත දිශාවෙන් හෝ ඉච්ඡිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 20ක් 25ක් අතර වගේ වේවි. මන්නාරම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලයේ දක්වත් ඒ වගේම මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා යන වෙරළ ටොප් වෙනුණු මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 40ක් 45ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මෙම මුහුදු ප්‍රදේශ තරමක් රළු වීමේ ඉඩකඩකුත් තියෙනවා.